දේශපාලනය කියන්නේ සල්ලි වේදම් කරන එක නෙවෙයි. සල්ලි වේදම් කරලා කරන දේවල් කරන්නේ ගනුදෙනු. ගනුදෙනු කියන්නේ බිස්නස්. දේශපාලනය කියන්නේ කලාවක්. හැබැයි ඒ කලාවද බිස්නස් එකක් බවට පත් කරගෙන කලාව බිස්නස් එකක් බවට පත් කරගෙන මිනිසුන්ගේ හොනායපාකම් මිනිසුන්ගේ හැඟීම් දැනීම් වලට උත්තර දෙන්න මිනිසුන්ගේ දුක වේදනාවන් ඉදිරිපත් කරන්න මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තියෙන දේශපාලනයනේ බිස්නස් එකක් බවට පත් කරගෙන ඒක නිසා මේ දේශපාලනේ දවන්ත සල්ලි කඳු විහා මෙහා සංසරණය වෙනවා අතම් වියදම් කරන සල්ලි කන්දරාවන් හිතා ගන්නත් බෑ මේ සල්ලි වියදම් කරන්නේ නැවත ඒවා හම්බ කිරීමේ අරමුණෙන් මිසක් වෙන කාරණාවකට නෙමෙයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට අවුරුද්දට හම්බ වෙන ලක්ෂ 100යි වියදම් කරන්න ලක්ෂ 100යි අවුරුදු 5ක් മന്ത്രി ධුරේ දරුවන් පස්සේ ලක්ෂ 100 වගේන් 5යි කෝටි 5යි අවුරුදු 5ටම සංවර්ධන සඳහා වෙන් වෙන්නේ කෝටි 5ක් වියදම් කරන්න කෝටි 5ක වැඩ කරන්න කෝටි 50ක් 60ක් වියදම් කරන අපේක්ෂකයෝ මේ දිස්ත්‍රික්ක වල දකින්න පුළුවන් මේකද දේශපාලනය ජනාධිපත්‍යම අගමැතිම මේ COVID-19 වසංගතයෙන් පස්සේ අරමුදලක් හැදුවා මේ රටේ පවතින මේ ආර්ථික ප්‍රශ්නයට උත්තර හොයන්න ආණ්ඩුවට සල්ලි යන ක්‍රමවේදයක් නැහැ අපේ රටේ නිසා ආණ්ඩුව මෙහෙම හරි ඔළුව උස්සලා ඉන්නවා ලෝකයේ බලවත් රටවල් හතර ගාත දාලා වැටලා ඉවරයි අපිට පේන්නේ COVID-19 වසංගතයෙන් කොරෝනා රෝගීන් ප්‍රමාණයයි මරණ ප්‍රමාණයයි විතරයි හැබැයි ඒක පිටිපස්සෙන් එන මහා දවන්ත ආර්ථික අර්බුදයේ කවුරුවක් කතා කරන්නේ නැහැ යුරෝපයේ ඉවරයි මැද පෙරදිග රටවලුත් මහා දවන්ත ඛේදවාචකයක ඒක නිසා ජනාධිපතිතුමා කියනවා ජනාධිපති ලේකම්තුමා කියනවා මේකදී අපි කැපකිරීම කරන්න ඕන කියලා දැන් මෙච්චර රට ආදරය කරන නම් මිනිස්සු මේ ලයිස්තු වල ඉන්න විඳන් කරන මිනිස්සු දෙයනේ මේ සල්ලි විඳන් කරන්නක මේ අරමුදලට සල්ලි දෙන්න රටට මෙච්චර ආදරය නම් අරමුදල ශක්තිමත් කරන්න පුළුවන් තමන් වෙනුවෙන් ඒ ආදරයක් නිසා වෙන් තමයි මේ සල්ලි කන්දරාව විඳන් කරන්න ඉදිරි අවුරුදු 4 මාර මේ රටේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් දෙන්න ඕන පඹයක් වගේ ඉන්න සිද්ධ වේවි පාර්ලිමේන්තුවේ බහුතර නැතුණත් ඉදිරි අවුරුදු 4 මාර කිසි දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ මොන වාද තිබුණත් මොන ભેද තිබුණත් පොහට්ටුව දිනවල පහුගිය අවුරුදු පහේ යහපාලන නමින් වෙච්ච හානිය ඒ වගේම COVID-19 වසංගතයෙන් වෙච්ච හානිය සියල්ල ගොඩ ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ශක්තිමත් පාර්ලිමේන්තුවලයක් ලබා දෙන එක තමයි ඔබේ මගේ පළවෙනි වක්කීම